දැන් මේ වගේ දෙයකදී Taman දකින්න ඕනේ මෙහෙම දෙයක් මොකද අර විවිධ ක්‍රම තියෙනවා හරි සමහර ලාට ශාරීරික ගත වෙච්ච අමනුෂ බලවේගයක් තිබුණොත් ඒ අමනුෂ බලවේග වලට මේ ධර්මයත් එක්ක ඉන්න බෑ ඒව අවිශේෂන අවස්ථා එනවා ඒක නැත්තේ නැහැ ඉතින් ඒ වගේ අවස්ථා වල ගත යුතු වේලා ධර්මානුකූලව අරගෙන ඒව අයින් කරන්න ඕනේ ඒ වල තියෙන ක්‍රම තමයි බඩේ අජීර්ණ වාගිදියක් තියෙනවා නම් ඒවා මේ විවිධාකාර ක්‍රම වලින් එනවා සමහරට යම් යම් ඉනා බන්ධන යක්ෂ බන්ධන ආදී වශයෙන් කණ්ඩ දෙනවා රටගමත් ඇල්ල යවන්න නැන වාසී කරගන්න මෙහෙම දේවල් අද වැහි වැහලා තියෙන්නේ පොඩ්ඩක් අහනවා ගෑනු මිනිස්සු ඔක්කොම දුවන්නේ කට්ටාණි හොයාගෙන එහෙම නැත්නම් වාසී වාසී පිනට වාසී හොයාගෙන ඒ පත්‍රේ දාන්නේ උල තියන්නේ වටිනෙව ඉතින් කරන්න දෙයක් නැහැ ඔක්කොම එකල බුදුගසරණ පත්‍රේ දාන පිනට වාසී මොනවද දෙන්නේ නයි හැවයි කුණු ජරාවල් ඔක්කොම අරගෙන සේරපු හංගඩ පුච්චලා ඒවත් එක හදලා ඒක එක හරියට පාපෙෂ්ණා බිස්සක් වගේ හදලා දෙන්නම් උඹට කියලා මෙන්න මෙහෙම අර කුණු ජරාවල් ඔක්කොම හදලා ගුලි කරලා කවනවා කෑමට දාලා අර විස මන්තර මතුරපුවාම ඕවල බැඳෙන අමනුෂ්‍යෝ ඒවා අල්ලගෙන බඩේ අජීර්ණ කරගන්නවා ඊට පස්සේ උන් රූකඩේ වගේ මෙහෙවන්න පටන් ගන්නවා අමනුෂ්‍ය ක්‍රියාත්මක වෙලා හරි අමාරු භයානක වැඩක් අපරාධයක් නවතින් ඒ කරන මිනිස්සු දන්නේ නැහැ කුණු පණුවන් ගහලා මැරෙනවා ජීවත් වෙලා ඉඳි පණුවන් ගහනවා ඒ තරම් සාපයක් කියලා ජෝතිෂයෙන් පෙන්ලා තියෙනවා ඒ කරන සාහසරවල නවත් අපි අය දන්නේ නැහැ උන් නම් හිටහඟ දෙන්නා වැඩි මට උඹ මෙහෙම කිව්වන්නේ උඹ යාළුුනේ නැන්නේ මං යාළු කරන හැටි බලන්න ওই જાතිය හොලන් අරුන් පස්සෙම දුවනවා තමනුත් මහා පාපයක් කරගන්න පණුවන් ගහලා මැරෙන්න හේතු වෙන උණු පණුවන් ගහලා මැරෙන පාපයක් නේ මෙලෝදි පණුවන් ගහලා දික්ත ධම්ම වේදිනිය වශයෙන් අපාගත දුක විඳලා මැරෙනවා මෙරිලා තපාගත වෙනවා ඉතින් එහෙම වුන නිසා 75% අද ඉන්න සමාජයේට මේ ලෙඩ රෝග වලට මුල වෙලා තියෙන ඔය කීකාගේදී කට්ටාන්නේගේ තියෙන ඔන්නේ කුණු වහලු දෙනේවා එනා බන්දනා යස බන්දනා කියලා කවණේවා නූල් පන්නනවා කියලා කරනවා ඉතින් ඒ නිසා මොකද වෙන්නේ මිනිසු මහා විනාශයටපත් වෙලා 50% විතර ඒ නිසා මේ සමාජයේ ලෙඩ වෙලා කරන්න දෙයක් නැහැ ඉතින් මේ ලෝකේ හැටි මේ වගේ වෙලාවට කරන්න දෙන්නේ බේත් ඖෂධ දෙකක් තියෙනවා මේවා හුඟාතුලට අරගන්න ඒ තමයි විනරාජ කියන කසාය තියෙනවා බඩේ තියෙන ජරාව ඔක්කොම පිට කරගන්න එක්තරා උපක්‍රමයක් අනික තමයි ලෑවිරේකය කියලා එකක් තියෙනවා ලයිවිරේකය කියලා කියන්නේ ඒක වමනේ කරන බෙහෙත බඩේ අපද්‍රව්‍ය තිබුණනම් ඒක වමනිට යනවා එයින් පල්ලෙහාට බඩවැල් වලට බහපු අපද්‍රව්‍ය තිබුණනම් ඒක අර විනරාජ කියන එකේ යනවා හැබැයි ඉතින් ඕවා කරන්නේ කවුද මම නම් දන්නේ දන්නා ඉන්නවා මට රෙග්මන් කරන්න බැ බෙහෙත් නම් හොඳයි මිනිස්සු මන් දන්නේ කොහොමද කියලා මොකද එහෙම කියන්නේ විවිධ හේතු තියෙනවා ඉතින් ඔක ගාන්න ආපුහම මොකද කරන්නේ වඩේ තෙල් ටිකක් ගාන්න ඕනේ කියනවා විනේ ගැලවෙන්න ආකෝ මහකට බලයල්ලා හා ඉන්නකො බුදියා ගන්නකො ඇඳි බුදි කරලා තියෙනවා වඩේ තෙල් ගානවා නිර්වස්ත්‍ර කරලා හිටම් බොලේ නෙමෙයි තෙල් ගන්න වෙන දිහාව මෙන්න මේ જાතිය වු මං කොහොමද අනුමත කරන්නේ වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වාගේ අය හොඳ සීලවන්ත ගුණවන්ත සුචාරිත අය එහෙම කෙනෙක් අතේ තියෙන ශාස්ත්‍රයක් අර වගේ පුද්ගලින් ඩහ වුණොත් අර අන්ත නීච වැඩ කරනවා ඉතින් ඒතර අනුමත කරන්නේ කොහොමද ඔහ වෙලා ඉතින් ඔයගොල්ලෝ හොයාගන්න කවුරු හරි පුළුවන් කෙනෙක් කවගේ සුද්ධවන්තයෝ ඉන්නවා හැබැයි ක්‍රමයක් තියෙනවා විනරාජය සහ ඔය කියන ලෑවිරේක කියන එක ඔය කියන කුණු ගොඩවල් හුඟාක් 75% කයින් කරලා පුළුවන් ක්‍රමයක් 100% උනම් බෑ 75% විතර සුද්ධ කරගන්න පුළුවන් අන්න එහෙම ක්‍රමයකින් ඔය විස අයින් කරගන්න වැඩි හරියක් ඔය වටිනා යන්න කියලා මම අනුමත කරන්නේ නැත්තේ මොකද රාග දේශ මොහේ සහිත තැනට ගිහිල්ලා ඔය গুপ্ত වැඩ කරගන්න ගියාම ලොකු අමාරුවක් වැටෙනවා අද පත්‍රවල හුඟාක් තියෙන කට්ටානින්ගේ වැඩ ගැන කියලා බොරුවට නෙමෙයි කියන්නේ කටාණ්ඩි විතරක් නෙමෙයි මෙච්චර මේ දක්ෂව ඉන්න යම තේරුනනවා වෛද්‍යවරු පවා සමහරවිට මේ ඉතිරින් පරීක්ෂා කරන්න කියලා කරලා තියෙන නීච වැඩ හදත්තේ පතර රෝම තරම් තියෙනවා ඉතින් කොහොමද අපි කෙනෙක් අනුමත කරන්නේ අහල් බුද්ධිලා මේකට සූසුයි කියලා නමුත් එකලා මට්ටමට යම් කිසි බින්ද පිළිත් ගැන මම කීප දෙනෙක් දැනුම් දීලා තියෙනවා මං ගෝවා පස්සේ යන්නේ නැ මට ඕවා කර කර ඉන්න වෙලාවකුත් නැ මම සමාධියේ බාධකයි වුවා මේ කියන්න ගියා නැවත අපි මේ කීප දෙනෙකුට අපි මේ ඇසුරු කරන ගිහි පින්නතුන්ට දැනුම් දීලා තියෙනවා මේ අහවල් අහවල් වේද මහත්තුරුනා මෙන්න මේකට හොඳයි කවුරු හරි ඇහුවොත්
ඒ අය ගැන පොඩ්ඩක් කියා දෙන්න කියලා. ඉතින් අහලවල්ලා මන් දන්නේ කැමැත්තක් කරගන්න කලන්න තියෙන මේ වගේ දේවල් වලට අන්නේ විස අයින් කරගන්න එක. ඒ දිත්‍ති දිනේ බැදිනේව අයින් කරගන්න එක. මේක කර්මයක්. තව වදින කර්ම දෝෂ වශයෙන් පස්යෙන් එන අමනුස්සයෝ. අද්භව ගානේ පස්යෙන් එනවා. එහෙම හිට කවුරුවත් ඔය කොඩි විනාන වින කරන්න දෙයක් නැහැ. ඒක උපතේ වලන් පස්සේ. ඉතින් කියන තනිකන් දෝෂයෙන් පටන් ගත්ත ආදි වශයෙන් විවිධ ක්‍රම. ඒ වගේ දේවල් එනවා. දැන් ඒ නිසා තමයි අපේ පැරණන්නට කියන්නේ ළමයෙක් වැඩි වියට පත් වුණාම ඒ ළමයා තනි කරන්න එපා. මං කඩල වලින් පන්නවන්න එපා. දියපාරවල් වලින් පන්නලා යන්න දෙන්න එපා. ඒ ළමයා අපවිත්‍ර දේවල් ඉවත් වෙලා සුද්ධ කළා නාවලා සුද්ධ කළා අරගෙනත් මාස ගානක් පරිස්සම් කරන්න කියනවා. නැන්න තනිකන් දෝෂ හැදෙනවා කියනවා. ඒ පැරණන්න මොනවා හරි දැනගෙන හිටියා. ඒවා බොරු නෙමෙයි. එහෙම දෙයක් තියෙනවා. ඒක හරි ගැඹුරු පැත්තක්. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ඒ වැඩි හිටියෝ කියන ඒවා අද නෑ ගණන් ගන්න. සමහරට ළමයින්ට පොඩි කාලේ කියා දෙන්නේ නෑ. දුවේ මෙන්න මේ බඳු ස්වභාවයක් ආවොත් කොහා යදුවන්න එපයි දෙපට අපිට කියන්න ඕනේ. එහෙම ඒ ළමයිවරු කියා දීලත් නෑ අම්මලා. ඉතින් ඒ ළමයා දන්නේ නෑ බය වෙලා කොහෙන් නොකිය නිකන් ඉන්නවා. අර ලකුණු පහල වුණාම. ඉතින් ඉස්කෝලෙත් යනවා හොරෙන්. කියන්නේ නැතුව. ඊට පස්සේ අඬන්න පටන් ගන්නවා මේක දරා ගන්න බැරි වුණාම. එතකොට වක්කරින් උපැන්නලා දියාගල උපැන්නලා ඉදිකරීත් පැන්නලා ගිහින් ඔක්කොම ඉවරයි. තනි වෙන හරිය තනි වෙලා ඉවරයි. ඉතින් කරන්න දෙයක් නැහැ මේවා ළමින්ට පුංචි කාලේ කියා දෙන්නේ නැහැ පුතේ මෙහෙම අවස්ථාවක් තියෙනවා. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් ඒකට කියන්නේ වැඩි වියටපත් වෙනවා කියලා. දැන් ඔයාලා එකට කිට්ටු අය. ඉතින් මෙන්න මෙහෙම උනෝ පුතේ කාටවත් ඔයා දුවේ කාටවත් කියන්නේ ඔයා කිරිම මට ඔක කියන්න. ඒ අම්මලා ළමින්ට කියා දෙන්න ඕනේ. පුතේ ඒ වෙලාවට මෙහෙම යන්න හොඳ නැහැ. ඔය දිය කඩිතිරින් පයින්න හොඳ නැහැ. ඒව නරක වැඩ කියලා කියා දීලා දින එන පරිසම් වෙන්න ඕනේ මේ කාලේ. ළමින්ට කියා දෙන්න ඕනේ. මේ කාලේ ඔය පුළුටු ಜಾති කණ්ඩ ඔවට ලැහැත්ති වෙන්න එපා. හැඹිරේ මේ කඩරයට අරවා මේවා හපහපා ඒවා එහෙම යන්නේ නැතුව පරිසම් වෙන්න මේ කාලේ. ඔය ළමින්ට කියා දෙන්න ඕනේ. ඒවා කියා දුන්නොත් ඒ ළමයි දැනුවත් වෙනවා. ඒවා කියා දෙන සිරිතක් නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඔවා මේ එක එකනාගේ හන විටිනේ. ඉතින් අම්බලා සාතර ලොකු දෙන්න ගියොත් මොකද කරන්නේ? අන්න එහෙම අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවවලදී ওই විවිධ ක්‍රමෝලින් ওই අමනුෂ්‍ය බැල්ම දා ගන්නවා. ඉඳකඩෙන් පයින්ද එපා කියන්නේ ඔය හේතුව උඩ. ওই මදන අමනුෂ්‍යයෝ ඉන්නවා. මැරිච්ච ওই මදන ගායි තියලා මැරිච්ච කොල්ලෝ ඉන්නවා. ඔවුන් අර ගන්ධබ්බ ලෝකේ ඔවුන් තවත් ඉන්නේ අමනුෂ්‍ය වෙලා. ඔවුන් තවත් අර කුපාඩි ගතියට කැමති. මදන ගතියට. මුන් හරි කැමතියි වැඩි වියටපත් වෙන්න ඉන්න කෙල්ලෝ පස්සේ යන්න. අර අමනුෂ්‍ය ලෝකේ ඉඳලා මුන් ගිහිලා හිටන් අර උඩ බලා ඉන්නවා අර ගිහිල්ලා මංකඩවල් වල එතන අර උඩින් පයින් තැන් වල අස්සේ ගිහිලා ඉන්නවා ඉඳගෙන පයින්කොට උඩ බලනවා මේ අමනුෂ්‍ය ලෝකේ නොපෙනෙන පැත්තක ඇත්ත සිද්ධියක් වෙයි කියන්නේ. අන්න ඒක තමයි කිව්ව මංකඩළු පයින් දෙපා බැරිලා හරි ඔයාස්ථානේ වැඩි වියටපත් වෙලා තිබුණොත් උන්ගේ ආකර්ෂණයේ දෙන්න වැටෙනවා. වැටෙනාට පස්සේ මුළු ජීවිතේත් ඒක මේ අත්තල්ලා ඌ උඩ පැනලා හිංගලා එතන ඇලිනවා. ඌ ගලවන්න බැහැ ඒසියෙන්. ඉතින් කියනවා සනිකන් දෝෂය හැදුන ළමයාට කියලා. බඩේ ගැක්කුමයි මෙහෙමයි හීන පේනවා ඔක්කොම ප්‍රශ්න කියනවා. අර අමනුෂ්‍යයා බැල්ම දාගන්න අර කුණට. ඊට පස්සේ ඒ කුණ පිට වෙන්න දෙන්නේ නැහැ. අමනුෂ්‍යයා බොහොම සියුම් එකකින්. ඌ රිංගිලා හිටන් බඩ ඇතුලේ හදා ගන්නවා ගුලියා. ඒක කැක්කුම් කර කර ඉන්නවා කියන්න දෙන්නේ නැහැ කුණ. ඊට පස්සේ හැමදාම බඩ කොර වෙලා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඔවා ඉස්සරහයි දන්නේ හින්දා තමයි කිව්වම පරිසම් කරන්න මේ කණ්ඩ දෙන්න එපා පුළුටු කණ්ඩ දෙන්න එපා ඉතින් මිරිසොලි බතුයි දෙන්න මෙහෙම නාව නිකන් තනියෙන් යන්න එපා ගිරියා කතර දෙනකොට අතල එහෙම දෙන්න වැටි කිටිලා යනවනම් තව කෙනෙක් එක්කලා යවන්න මේ තව කාන්තාවක් එක්කලා මෙහෙම මේ කාලේ සිද්ධියක් තිබුණා. ඉතින් මෙව්වා එකක්වත් අද කරන්නේ නැති හින්දා ඕවාගේ දේවල් වලින් හටගන්න කවුරුවත් අනවින කරේ නැතුවට ඔහොම අමනුෂ දෝෂත් එනවා තනිකන් දෝෂ කියලා. ඒවා බොරු නෙමෙයි. එහෙම ලෝකේ බලවේග තියෙනවා. ඉතින් ඕවා නිසා තේරුම් අරගන්න මේ වගේ හැම දෙයක්ම අරගන්න එකපාරක බෑ. ඔන්න ඔයයි ක්‍රමවේද තියෙනවා. ඉතින් ඔය ලෑවිදේ කියන්නේත් එහෙම ක්‍රමයක්. විනරාජ කියන්නේත් ඒ වගේ ක්‍රමයක්. ඉතින් ඒ වගේ දියක් අරගෙන හොඳ අවංක මේ පිළිසිදුව ඉන්න දෙවියෝ වාගේ ඉන්න යම් කිසි මේ හොඳ කෙනෙක් හොයාගන්න මේවා කරන්න පුළුවන් මේ වෛද්‍ය වේද මහත්මිය. ආයුර්වේද වේද මහත්තුරු කරන්නේ ඒවා. ඉතින් මට කරන්න දෙන්නේ නැහැ. මට වළුම් බත කරන්න බොහොම අමාරුයි. ඉතින් හොඳයි ඉන්නවා නම් බොහොම කලාතුරකින්. එහෙම කෙනෙක් ලබා කරගන්න. කරගින්න මේවා හුඟක් සුද්ධ කරගන්න පුළුවන්.